2020 උසස් පෙළ විභාගයේ පෙනී සිටි ඔබට S3ක් ලබා ගන්න හැකියාවක් තිබෙනවා නම් එසේත් නැත්නම් A level S3ක් දැනටමත් ඔබට තිබෙනවා නම් කලා වාණිජ විද්‍යා ගණිත තාක්ෂණ විද්‍යා ඕ කුමන හෝ විෂය ධාරාවකින් ඔබ ඉලව විභාගෙට පෙනී සිටලා S3ක් ලබා ගන්න පුළුවන් හෝ S3ක් තිබෙන අයට අනාගතයේ සමාජයේ පිළිගත්තු අභිමානවත් වෘත්තියකට ඒ කියන්නේ නීතිඥ වෘත්තියට එළඹෙන්න හැකියාවක් තිබෙනවා 2021 වසරේ පැවැත්වෙන නීති විද්‍යාලය සහ විවෘත විශ්වවිද්‍යාල LLB ප්‍රවේශ විභාගය ඉලක්ක කර විට අපේ නවතම පන්ති නොවැම්බර් මාසයේ 13 වෙනිදා රාත්‍රී 7ට ඔන්ලයින් තාක්ෂණ ඔස්සේ අපි පන්ති ආරම්භ කරනවා. ඔබට මේ පණිවිඩය අරගෙන යන්න පුළුවන් ඔබේ නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඉන්නවනම් උසස් පෙළ කරලා ප්‍රතිඵල නිකන් බලාගෙන ඉන්නේ නැතුව සමාජයේ පිළිගත්තු අභිමානවත් වෘත්තියකට ප්‍රවිෂ්ඨ වන්නට ඔබේ දොරගුළු මේ ප්‍රවේශය දැනුවත් කිරීමක් කරන්න එඩුජින් වෙබ්සයිට් එකට ගිහිල්ලා ලෝ ඉන්ට්‍රස් 2021 කියන එක සබ්ස්ක්‍රයිබ් කරලා ඔබට ලියාපදිංචි වෙන්න තියෙන වැඩි විස්තර දැනගන්න ඕන නම් මම WhatsApp අංකයක් කියන්නම්. ඔබේ නම ලිපිනය 0.7743985471 කියන WhatsApp අංකයට යොමු කරන්න. අපි වැඩි විස්තර ඒ WhatsApp අංකය හරහා ඔබට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න නැවතත් අංකය කියන්නම් 0.7743985471ට ඔබේ නම ලිපිනය WhatsApp කරන්න. 2021 නීති ප්‍රවේශ විභාගය ඉලක්ක කරමින් අපි නවතම පන්ති මුල සිට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි දවසේ නොමිලේ තිබෙන්නේ කිසිදු මුදලක් අයකිරීමක් කරන්නේ නැහැ. ඕනෑම අයෙකුට නීති වෘත්තිය ගැන දැනගන්න ඉගෙන ගන්නට ආරම්භක සම්මන්ත්‍රණයට අපි ආරාධනා කරනවා. දැන් අපි යන් Neertha Android mobile app එකේ 26 වෙනි තරගයේ ජයග්‍රාහකයන් සහ ඔබට ලබා දුන් ප්‍රශ්න මොනවාද කියන එක සාකච්ඡා කරන්නට. ප්‍රශ්න 1. ශ්‍රී ලංකා පැරණිතම රාජ්‍ය දෙපාර්තමේන්තුව වන්නේ කුමක්ද කියන එක ඔබෙන් අහන්නේ. ශ්‍රී ලංකාවේ පැරණිතම රාජ්‍ය දෙපාර්තමේන්තුව ලෙස අපිට හඳුනා ගන්න පුළුවන් මිනුන්දුවරු දෙපාර්තමේන්තුව. ශ්‍රී ලංකා මිනුන්දුවරු දෙපාර්තමේන්තුව ලෙසත් මෙය හැඳින්වීමක් කරනවා. 1800 තමයි මේ මිනුන්දුවරු දෙපාර්තමේන්තුව ආරම්භ කරේ. ජාතික මැනුම් සහ සිතියම්කරණය සම්බන්ධයෙන් මූලික වගකීම පැවරී තිබෙන්නේ මිනුන්දුවරු දෙපාර්තමේන්තුවට. එහි ප්‍රධානියා ලෙස මිනුන්දුවරු ජෙනරාල්වරයා කටයුතු කරනවා. මේ ප්‍රශ්නෙට උත්තරය 4 කියලා අපිට ලබා ගන්නට හැකියාව තිබෙනවා. අපි වෙන ප්‍රශ්නක 2 සාකච්ඡා කරන්නට. මේ අතරින් මහ බ්‍රිතාන්‍ය අයත් රාජ්‍යයක් නොවන්නේ කවරද කියන එක අහන්නේ. ඔතන මහ බ්‍රිතාන්‍ය යුනයිටඩ් කිංඩම් කිව්වට පස්සේ ප්‍රධාන වශයෙන්ම රටාව 4ක් අයිති වෙනවා. ඒ තමයි එංගලන්තය, වෙල්සය, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තය. තමයි මේ යුනයිටඩ් කිංඩම් කිව්වම අයිති වෙන රටවල් 4. මොකද්ද? එංගලන්තය, වෙල්සය, උතුරු අයර්ලන්තය සහ ස්කොට්ලන්තය තමයි මේ මහා බ්‍රිතාන්‍යයට අයිති වෙන රටවල් 4. දැන් එංගලන්තය ගැන සහ වෙල්සය ගැන කතා කරද්දී ඔබ දන්නවා එංගලන්තය සහ වෙල්සය තමයි ගිය වසරේ 2019 වසරේ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පැවති රටවල් දෙක විදිහට අපිට අඳුර ගන්න පුළුවන්. එහෙදි ගියවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තය ජයග්‍රහණය කරා ප්‍රබල නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කර. මෙතන මේ ප්‍රශ්න උත්තරය අපිට එක නෙදර්ලන්තය කියන්නේ මහා බ්‍රිතාන්‍යට අයත් රටක් නෙවෙයි. දැන් ඔබ දන්නවද මේ එක්සත් රාජධානි අයත් මේ රටවල් 4 අගනුවරවල් ටික? මෙන්න බලන්න. ඔතන එංගලන්තය අගනුවර ඔබ දන්නවා ලන්ඩන්, උතුරු අයර්ලන්තය මේ අගනුවර බෙල්ෆාස්ට්, උතුරු අයර්ලන්තය අගනුවර ස්කොට්ලන්තයේ එඩින්බර්ග් තමයි ස්කොට්ලන්තයේ අගනුවර, වෙල්සේ කාඩිෆ් තමයි අගනුවර. මොකද අගනුවර 4, එංගලන්තයේ ලන්ඩන්, උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට්, ස්කොට්ලන්තයේ එඩින්බර්ග්, වෙල්සේ කාඩිෆ්. ඒ හතරත් ඔබ මතක තියාගන්න. අපින ප්‍රශ්න අංක 3. අපේක්ෂිත අපීල්ලියමක් සනාථ කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් විභාගයේ සනා උපරිම දින කීයක් ඇතුළත නඩුව කැඳවිය යුතුද? දින 7ක් ඇතුළත. සමනේ අපේක්ෂිත අපීල්ලියමක් මේ ඇන්ටිසිපේටරි බෙල් එකක් කියලා කියන්නේ නුදුරු අනාගතයේ යම්කිසි චෝදනාවකට ඔබව අත්අඩංගුවට ගැනීම සූදානමක් තිබෙනවා නම් ඒ චෝදනාව සම්බන්ධයෙන් ඔබේ සම්බන්ධයක් නැත්නම් ඔබට පුළුවන් කලින්ම උසාවියට ගිහිල්ලා අපේක්ෂිත අපීල්ලියමක් කරන්න. සාමාන්‍යයෙන් අපි අප ගන්නේ යම්කිසි චෝදනාවකට ඔබ අත්අඩංගුවට අරගෙන උසාවි ඉදිරිපත් කරාට පස්සේ තමයි ඒ වරද සම්බන්ධයෙන් ඔබේ නිර්දෝෂීභාවය හෝ වරද සම්බන්ධිතින සම්බන්ධය ඉදිරිපත් කළ කරුණු සනාථ කළා ඔබට අපයක් ලබා ගැනීමට හැකියාවක් තිබෙන්නේ. හැබැයි මේ අපේක්ෂිත අපේක විශේෂත්වය තමයි නුදුරු අනාගතයේ ඔබ අත්අඩංගුවට ගන්න තියෙන වරදක් සම්බන්ධයෙන් කල් ඇතුව උසාවියට අපේක්ෂිත අපයක් දාලා කලින්ම අප ගන්න එක තමයි මේ අපේක්ෂිත අපයක් කියලා අපි හැඳින්වීම කරන්නේ. ඒ සම්බන්ධ බලය තිබෙන්නේ ලංකාවේ මහේස්ත්‍රාත් උසාවියට. ඔබට නම් මහේස්ත්‍රාත් අධිකරණය ස්ථාපිත කරේ 1978 අංක 2 දරන
අධිකරණ සංවිධානය පන්තියෙන් තමයි අපි ඉංග්‍රීසි කියන ජුඩිකේට් ඇක්ට් එක කියලා 78 අංක 2 දාන අධිකරණ සංවිධානය පන්තියෙන් තමයි එම අධිකරණය ඇත්තටම ස්ථාපිත කිරීමක් කළ තියෙන්නේ සුළු අපරාධ සම්බන්ධ බලය තිබෙනවා. දැන් අපි ලංකාවේ අධිකරණ පද්ධතිය ගත්තොත් පල්ලෙහා සිට ප්‍රාථමික මහේස්ත්‍රාත් දිසා මහේස්ත්‍රාත් අධිකරණය. ප්‍රාථමික අපි කියනම් ප්‍රාථමික අධිකරණය මහේස්ත්‍රාත් අධිකරණය දිසා අධිකරණය. හයිද? එතකොට මේ අධිකරණ තුනම ස්ථාපිත කරේ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පන්ති. ඉතුරු අධිකරණ හතර ගත්තොත් මහා අධිකරණය, පළාත්පද මහා අධිකරණය, අභියාචනා අධිකරණය සහ ශ්‍රේෂ්ඨ අධිකරණය ආරම්භ කරේ ආණ්ඩු ක්‍රම විවස්ථාව මඟ. අපි නීර්තා පන්තිවල සාකච්ඡා කළා තිබෙනවා. එකම අපි මේ දවස්වල ඔන්ලයින් පන්ති තිබෙනවා. ඔබට ඕනෑම පන්තියකට සහභාගී වෙන්නට හැකියාව තිබෙනවා. අපි යන ප්‍රශ්න අංක 4 කාරිකා ලජු ලංකාවේ රැගෙන ගිය 12000ක සිංහල තරුණයන් වෙනුවට ඉන්දියාවේ 12000ක් මෙහෙට රැගෙන රජු කවද්ද කියලා අහන්නේ ගජබා රජු. මේ ගජබා රජු අනුරාධපුර රාජධානියේ තමයි රජකම් කළ තිබෙන්නේ. අපේ ප්‍රශ්නෙට උත්තරේ එක විදියට අඳුර ගන්නට හැකියාවක් තිබෙනවා. අපේ ප්‍රශ්න අංක 5 මේ අජින්තම් ලෙසින් ලතින් වශයෙන් හඳුන් ලබන්නේ පහත් සඳහන් කවර ලෝහයක්ද කියන එක අහන්නේ සිල්වර් අපි කියව පිළි තමයි මෙලෙස හැඳින්වීමක් කරන්නේ. අපේ ප්‍රශ්න අංක 6 ජාත්‍යන්තර මෑන් බුකර් සම්මානය ඉන්ටර්නැෂනල් මෑන් බුකර් ත්‍යාගයේ ලොබ ලාභාතුම තැනැත්තිය බවට පහුගිය දවසේ පත් වුණේ කවුද කියන එකයි අහන්නේ. ළමනේ මේ මෑන් බුකර් සම්මානය කියලා කියන්නේ ඔබ මතක තියාගන්න මෑන් බුකර් එක කියලා කියන්නේ මහා බ්‍රිතාන්‍යයේ නවකතා වෙනුවෙන් පිරිනමන ලබා දෙන විශිෂ්ට සම්මානය. ඔය මෑන් බුකර් සම්මානය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි මෑන් බුකර් සම්මානය, දෙක මෑන් බුකර් ඉන්ටර්නැෂනල් ත්‍යාගය. මොකද මේ දෙකේ වෙනස? මෑන් බුකර් එක ලබා දෙන්නේ මහා බ්‍රිතාන්‍යෙම පළ කරපු ග්‍රන්ථ වෙනුවෙන් තමයි මෑන් බුකර් එක දෙන්නේ. මෑන් බුකර් ඉන්ටර්නැෂනල් ත්‍යාගය දෙන්නේ වෙනත් රටවල ග්‍රන්ථ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම වෙනුවෙන්. මේක පහුගිය මාසයේ පැවැත්තුණා. තමයි ජාත්‍යන්තර මෑන් බුකර් සම්මානය දිනාගත් ලාභාතම තැනැත්තිය බවට පත් වුණා. මාරික් ලූකස් තමයි එලෙස සම්මානයට පත් වුණේ. වයස අවුරුදු 29යි ලන්දේසි කතුවරේ. වර්සල් සහ හොසික් කියන මංගල නවකතා වෙනුවෙන් තමයි ඒ සම්මානය පත් වුණේ. මේක ද ඩිස්කම්ෆර්ට් ඔෆ් ඊවිනින්, මේක සිංහල පරිවර්තනය තමයි ද ඩිස්කම්ෆර්ට් ඔෆ් ඊවිනින් සඳහා තමයි සම්මානය ඔහු ලබා ගත්තේ. එතකොට ඊට අමතරව ඔබ මතක තියාගන්න දැන් ඉන්ටර්නැෂනල් මෑන් බුකර් සම්මානයේ ලාභාත තැනැත්තිය ඇය බවට පත්වනකොට ජාත්‍යන්තර මෑන් බුකර් සම්මානයේ ලාභාලතම තැනැත්ති බවට පත් වුණේ එලිනෝර් කැටෙන් තමයි. ලාභාලතම තැනැත්තිය බවට පත් වුණේ වයස අවුරුදු 28යි 2013 තමයි මේ සම්මානය දිනාගත්තේ. දැන් මම ඔයාලට කිව්වා මෑන් බුකර් එකත් මෑන් බුකර් ඉන්ටර්නැෂනල් එකත් වෙනස මොකද්ද? මෑන් බුකර් එක දෙන්නේ මහා බ්‍රිතාන්‍යෙම පළ කරපු ග්‍රන්ථ වෙනුවෙන්, මෑන් බුකර් ඉන්ටර්නැෂනල් එක දෙන්නේ වෙනත් රටවල ග්‍රන්ථ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම වෙනුවෙන්. එතකොට මෑන් බුකර් ඉන්ටර්නැෂනල් ත්‍යාගය ලබාගත් ලාභාතම තැනැත්තිය තමයි අපිට මාරික් ලූකස් ගන්න වෙන්නේ. මෑන් බුකර් සම්මානය දිනාගත්ත ලාභාලතම තැනැත්තිය ලෙස එලිනෝල් කැටන් ගන්න පුළුවන්. 2013 වයස අවුරුදු 28 ඇය මේ සම්මානය දිනාගත්තා. ප්‍රශ්නක 7 අබලු කරාබුවක් පැලෙන යුවතිය ලෙස සුප්‍රකට තෙල් සුතුම අඳිලාදී කවර චිත්‍ර ශිල්පියෙක්ද? ඇතර මේ ගර්ල් විත් පර්ල් ඉයරින් කියන මේ සුප්‍රකට මේ තෙල් සිතුවම සම්බන්ධයෙන් ලන්දේසි ස්වර්ණ යුගයේ සිට චිත්‍ර ශිල්පියෙක්. ඔහු තමයි මේ සුප්‍රකට තෙල් සුතුවම චිත්‍රය නගන ලද්දේ. අපිට උත්තරය ගන්න පුළුවන් උත්තරය 4 කියලා. ඒ තමයි මේ ජොහන්සන් වර්මි කියන සුප්‍රකට චිත්‍ර ශිල්පියාගෙන් තමයි මේ චිත්‍රය සිතුවම් කර තිබෙන්නේ. ඇත්තටම කිව්වොත් එම 2006 වසරේදී ලන්දේසි මහජනතාව විසින් නෙදර්ලන්තයේ ලස්සනම චිත්‍රය ලෙස මෙය හඳුනාගෙන තිබෙනවා. අපිට අනුව මේ ප්‍රශ්න උත්තරය 4 කියලා ගන්නට හැකියාව තිබෙනවා. අපිට ප්‍රශ්න අංක 8 සැතපුම් 4000කට වඩා ඈතින් පිහිටි සබ්මරින් වලට පහර දී විනාශ කළ හැකි මෑතකදී නිපදු ස්මාර්ට් නම් මිසයිල් ඇත් වටකුමක්ද? ඔබ දන්නවා ඉන්දියාව පහුගිය මාසේ, ඒ කියන්නේ ඉන්දියාව ඔක්තෝබර් මාසේ සැතපුම් 400කට වඩා, ඒ ගත්තොත් කිලෝමීටර් වලින් ගත්තොත් කිලෝමීටර් 643ට වඩා දුරින් පිහිටි සතුරු සබ්මරින් වලට න්‍යායාත්මක පහර දී විනාශ කළ හැකි නව මිසයිලයක් අත්හදා බැලුවා. ඒ නම තමයි ස්මාර්ට් ලෙස අපි හඳුන්වන්නේ. මේ රට තමයි ඉන්දියාව. උත්තරය 3 විදියට අපිට ගන්නට හැකියාව තිබෙනවා. අපි යන ප්‍රශ්න අංක 9 වර්ගමූලය මත පදනම් වූ රටාවක් පහත දැක්වෙහි හිස්තැන වඩා ගැළපෙන පිළිතුර තෝරන්න. දැන් අපි ළමයි ගත්තොත් මේ ගාන තුල තියෙනවා IQ ප්‍රශ්නය.
වර්ගමූලයේ මත පදනම් වෙලා කියලා. දැන් අපි මේ ඉංග්‍රීසි හෝඩිය අකුරු වලට අපි බලමු ඉලක්කම් වලින් දීලා තියෙන ස්ථානය. ඒ කියන්නේ ඔබ දන්නවා ඉංග්‍රීසි හෝඩියේ පළවෙනි අකුර මේ බලන්න. ඒ කියන්නේ පළවෙනි අකුර P කියන්නේ තුන්වෙනි අකුර. එතකොට 1 3 4 මේ දෙක එකතු 4 4 වර්ගමූලයේ 2. 4 වර්ගමූලයේ 2 නම් ළමයිනේ ඉංග්‍රීසි හෝඩියේ දෙවෙනි අකුර තමයි අපිට B කියලා අපිට අකුර අපිට අඳුර ගන්නට හැකියාව තිබෙන්නේ. A කියන්නේ පළවෙනි අකුර, C කියන්නේ තුන්වෙනි අකුර, E කියන්නේ පස්වෙනි අකුර. එතකොට 5 3 8 8 1 9 9 වර්ගමූලයේ 3යි 9 වෙනි අකුර. එතකොට 9 වර්ගමූලයේ 3යි 3 වෙනි අකුර තමයි ඉංග්‍රීසි හෝඩියේ C කියලා ගන්න පුළුවන්. අපි ගත්තොත් A කියන්නේ පළවෙනි අකුර, අපි ගත්තොත් C කියන්නේ තුන්වෙනි අකුර, E කියන්නේ පස්වෙනි අකුර, G කියන්නේ හත්වෙනි අකුර. මේ සියල්ල එකතුව ගත්තට පස්සේ 16යි 16 වර්ගමූලයේ 4යි. එතකොට 4 අකුර කියලා අපිට D කියලා අකුර අඳුර ගන්න පුළුවන් නේ. එහෙනම් උත්තරය අපිට 2 කියලා පහසුවෙන්ම අඳුර ගන්න පුළුවන්. ඉංග්‍රීසි හෝඩිය අකුරු ඉලක්කම් වලට සමාන කරලා ඒවා එකතුවේ වර්ගමූලය තමයි අවසානයේ උත්තරයට අරගෙන තියෙන්නේ. මේක බැලුවට පස්සේ ඔබට වඩාත් පහසුවෙන් තේරුම් ගන්නට හැකියාව තිබෙනවා. ප්‍රශ්නක 10 ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම රම්පදක්කම් සංඛ්‍යාවක් දිනාගත් කවුරු මිසින්ද කියන එක අහන්නේ. ඉතිහාසයේ වැඩිම රම්පදක්කම් සංඛ්‍යාවක් දිනාගත් කෙනා විදිහට අපිට ඇමරිකාවේ සුපර් ක්‍රිකට් පිහිනුම් ක්‍රීඩකෙක් වන්නේ මයිකල් ෆෙල්ප්ස් හඳුර ගන්න පුළුවන්. මයිකල් ෆෙල්ප්ස් ගැන කතා කරද්දී 1985 දී තමයි මයිකල් ෆෙල්ප්ස් උපත ලබන්නේ. දැන්ට ඔලිම්පික් පදක්කම් ළමයිනේ 28ක් ලබා ගන්න තිබෙනවා. මේ ඔලිම්පික් පදක්කම් 28 ඇතුළේ රම් පදක්කම් 23ක්, රිදී පදක්කම් 3ක් සහ බ්‍රොන්ස් ලෝකඩ පදක්කම් 2ක් ඔහු දිනාගෙන තිබෙනවා. මේ විදිහ තමයි පදක්කම් 28 නිර්මාණය වෙන්නේ. ඊට අමතරව තනි ඉසව් වලින් ඔහු ඔලිම්පික් පදක්කම් 16ක් හිමි කරගෙන තිබෙනවා. තනිසව් වලින් එතකොට තනිසව් වලින් රම් පදක්කම් 13ක්, ගෝල් පදක්කම් 2ක්, සිල්වර් සහ 1ක් බ්‍රොන්ස් විදියට තියලා තියෙනවා. මේ සටහන බැලුවට පස්සේ ඔබට මේක තේරුම් ගන්නට හැකියාව තිබෙනවා. අපි ගත්තා ලෝකයේ වැඩිම ඔලිම්පික් පදක්කම් ලාභීන් ගැන කතා කරද්දී එක මයික් ෆෙල්ප්ස් එක්සත් ජනපදයේ පිහිනීම ඉසව් සම්බන්ධයෙන්, ලරිසා රැක්නා සෝවියට් සංගමයේ ජිම්නාස්ටික් ක්‍රීඩා වෙනුවෙන්, පාබෝ නූර්මි ෆිල්ලන්තේ මල්ල ක්‍රීඩා වෙනුවෙන් තමයි දැන්ට ලෝකයේ වැඩිම ඔලිම්පික් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විදිහට මේ අය අඳුර ගන්නට අපිට හැකියාව තියෙනවා. දැන් අපි යම් නීත ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් ඇප් එකේ ගිය සතියේ ජයග්‍රාහකයන් වන්නේ කවුද කියන එක. ප්‍රථම ස්ථානයේ මාධවි පෙරේරා, දෙවන ස්ථානයේ ටෙරන්ස්, තුන්වෙනි ස්ථානයේ චාරුකා නවෝදි, හතරවෙනි ස්ථානයේ ජානු පබසරා, පස්වෙනි ස්ථානයේ ප්‍රියන්ත බණ්ඩාර. ඔබ හැම දිනාටම උණුසුම් සුබපැතුම් ලෙස නම් ලබන සතියේ තවත් දිනුමයි දනුමයි තරගයෙන් හමු වෙමි. බලාපොරොත්තු වෙමි මා ඔබෙන් සමු ගන්නවා.